රටේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 31000 සීමාව ඉක්මවලා ගිහින් 31375 දෙනෙකු අපේ රටේ ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ වගේම 8398 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන මේ අපේ රටේ තත්ත්වය. ඔය අතරේ ලෝකයේ අවධානය යොමු කළොත් එහෙම ලෝකයේම කෝටි 7කට වැඩි පිරිසක් 7 කෝටි 13,09,288 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වෙද්දී මරණ වාර්තා වෙනවා 110ක් 116 සීමාව ඊයේ දවසේදී ඉක්මවලා කියා 16,147 දෙනෙක් කොරෝනා හින්දා ලෝකෙම මිය ගිහින් තියෙනවා. ඒ අතරේ සුව ලැබූ පිරිස 4,95,83,768. අදත් අපි දෙවෙනි පුවත්පත් දෙසටත් අවධානය යොමු කරනවා. ඔය සඳහන් කළ කරුණුත් එක්කම කොළඹ PCR වැඩි කෙරේ දිවයින වාර්තා කරන්නේ සිරස්තලයේ මුල් පිටුවේ වාර්තා කරන ප්‍රධාන සිරස්තල අතරට එකතු කරලා තිබෙනවා. කොරෝනා හැදුණු මවක් මුල්ලේරිය අවරෝහලේදී නියුන් දරුවන් බිහි කරයි කියලා වුන් වාර්තා කරන්නේ. නාවලපිටියේ සිසුවියකට කොරෝනා ආශ්‍රිතයෝ නිරෝධායනයේදී කියන සිරස්තලයේ වාර්තා වෙනවා දිවයින පුවත්පතේ. 570ක් ඊයේ දවසේ සුවය ලැබුවා කියලා දිවයින පුවත්පත තොරතුරු එකතු කරලා තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙන් සංකීර්ණයේ කොරෝනා අපකුර ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග හුදකලා බවට පත් කරන කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශයන්හි PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට පියවරගෙන ඇති අතර එෙහිදී ලැබෙන ප්‍රතිඵල යහපත් වූවොත් එම ප්‍රදේශවල හුදකලා බව උයස් කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරනවා කියලා තමයි දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ.